ඉන්දියා නිලියකගෙන් ලංකාවේ නළුවෙකුට කරාබු දෙකක් දීලා තිරේ මුහුණ දුටුපමණින් රංගපාන චරිතේ කියාපාන නළුවා නැත්ත කීප දිනෙක් මීට වසර 45කට පමණ පෙර අපාතරින් වියෝ වූ හීල්ලේ ලියනාර්චිගේ දොන් පියදාස ගුණසේකර එවැනි රංගන ශිල්පියෙක් පියදාස ගුණසේකරයන් තිරේට පැමිණීමද රංගපෑමක් ඒ මුහුණේ චරිතයට අවශ්‍ය හැම අංගයක්ම ලියවි තියෙන නිසා එතෙක් දශක 3කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ තිරේ මැව්වේ දුෂ්ටයාගේ චරිතය තිරේ දුෂ්ටිය බොහෝ විටක සැබෑ ජීවිතයේ ආදරණීය මිනිසුන් පියදාස ආඩම්බරකාරයෙකු වුවද ඔහු ආදරණීය මිනිසෙක් ඔහුගේ පවුලේ දූ දරුවෝ 9 දෙනෙක් දියණියන් 5ක් පුතුන් 4ක් ඉන් වඩාත්ම ජනප්‍රිය චරිතය තමයි ලංකා රාජිනී ගුණසේකර ඇය පවුලේ බාලයා ඇය නන්දා මාලනියගෙන් ගායනය හැදෑරු ගායිකාවක් ලහිරු දහසක් කඩේම ඉංගම් මාරු ආදී ටෙලිනාට්‍ය කීපයක චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක් නන්දා මාලනිය හා සුනිත් ගෝකුලගේ රුවතී ලඳක් ළමා නාට්‍යයෙන් ඇය රංගපෑමට එක්ුණේ 1967 දී 1980 දී පේදාස ගුණසේකර අභාව ප්‍රාප්ත වෙනකොට ඇයට අවුරුදු 20ක් ඇගේ වැඩිමහල් සොහිරු වූ පවුලේ 8 වෙනියා වාහිනීද රංගන ශිල්පිනියක් මහරෑ හමු ස්ත්‍රී චිත්‍රපටයේ පේදාස ගුණසේකරගේ දියණිය ලෙස ඇය රංගපෑවා රුවතී ලඳක් නාට්‍යයේද ඇය රංගපෑවා චරිත තුනක් ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට එක්ුණා පියදාස ගුණසේකර ඉන්දියාවේ චෙන්නයි වල වාහිනී චිත්‍රාගාරයට ගියේ සැඩසුලන් චිත්‍රපටයේ රංගපෑම සඳහා සැඩසුලන් තිරගත වුණේ 1955 වර්ෂයේ එහුගේ රංගපෑම රැගත් ප්‍රථම චිත්‍රපටය ලෙස තමයි සලකන්නේ 1953 හෝ 1954 දී තමයි ඔහු මෙම රංගපෑමට එක්ුණේ ඒ වගේම එය පියදාස ගුණසේකරගේ රංගපෑම එක් දර්ශනයකට පමණක් සීමා වූ චිත්‍රපටයක් පදමට පොල්තල් ගහපල්ලා කරදර අමතක කරපල්ලා කාපල්ලා බීපල්ලා කරදර යකාට ගිය දෙල්ලා යනුවෙන් එම දර්ශනීය පියදාස ගුණසේකර ගායනා කරමින් රඟපෑවා මෙය චිත්‍රපට ගීතයක් වුවත් මෙය ගුවන්විදුලි ප්‍රචාරයට තහනම් වුණා ඒ එක්කතකින් පියදාස ගුණසේකරයන්ගේ හිත පෙළන්නක් වුණා ඔහුින් පස්සේ කිසි දිනක ගීත ගැයුවේ නැහැ සැඩසුලන් චිත්‍රපටයේම රඟපෑම පියදාස ගුණසේකරයන් හැඳින්නුවේ ඉතා සුළු චරිතයක් වශයෙන් ගීතයේ තහනමට බලපෑවේ දේශපාලන හේතු ඒත් සැඩසුලන් රඟපෑමට යෑම ඔහුගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වුණේ ඒ කාලයේදී තම 8 වැනි දියණිය උපන් නිසා දියණිය උපදින විට ඔහු හිටියේ චෙන්නයි වල ඒ කියන්නේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ රඟපෑම් කටයුතු වල තමයි ඔහු ඒ වෙලාවේ හිටියේ දියණියගේ උපත ගැන කියා ගෙදරින් ඉන්දියාවට දුරකථන ඇමතුමක් දුන් විට පියදාස කියා ඇත්තේ දියණියට වාහිනී යන නාමය තබන ලෙසයි ඒ වෙලේ ඔහු ප්‍රථම චිත්‍රපටය සඳහා වාහිනී චිත්‍රාගාරයේ සිටි බැවින් රංගන ශිල්පිනියක ලෙසද හපන් කම්පෑ ඇය වාහිනී උනේ ඒ අයුරින් ඒකම පියදාස එකල සිංහල මෙන්ම ඉන්දියා චිත්‍රපටවල නැටුම් ජවනිකා ඉදිරිපත් කරමින් ජනප්‍රිය වූ පද්මිනී හා රාගිනී යන නිලියන්ට ප්‍රිය කළා ඔවුන්ට ඔකතරම් ප්‍රියකලේ දෙයත් බාලම දියණියට නම තැබුවේ රාගිනී කියලා ඒත් ඒට ඔහුගේ බිරිඳ සුමන අතරම කැමති වෙලා නැහැ රාගිනී ඉංග්‍රීසියෙන් ලියන විට රාජිනී යනුවෙන් ශබ්ද කළ හැකි ලංකා රාජිනී ගුණසේකර මුලින් රාගිනී වී පසුව රාජිනී වූයේ ඒ අනුවයි ඒ තවමත් උප්පෙන් සාතිකය ඇත්තේ රාගිනී යනුවෙන් පියදාස ගුණසේකරයන් තම මුල්ම ගීය තහනම් වීම නිසා ගායනය අතහැර දැම්මද ඔහුගේ පවුලේ අයට කලාව පිහිටින්නට ඇත්තේ උපතින්මයි ඔහුගේ වැඩිමහල් සොහිරිගේ දියණිය අයිරින්ද ඇල්විස් නමින් පසු කල ජනප්‍රිය ගායිකාවක්ද වුණා ලංකා රාජිනී කියන විදිහට සිය පියා සිරිසංගබෝ වේදිකා නාට්‍ය රංගපාලා තිනවා සැඩසුලන් චරිතය ලැබී ඇත්තේ ඒ අනුව තමයි එසේම සිරිසෙන විමලවීරගේ රොඩි කෙල්වෙන් නාට්‍යවල ඔහු රංගපෑ බවත් කියවෙනවා ඔහු රංගපාලා තිනවා සැඩසුලන් වලින් පසු පියදාස ගුණසේකරයන්ට චිත්‍රපට රසක රංගපාන්නට අවස්ථාව ලැබුණා ඒවා බොහෝ විට දුෂ්ට චරිත වුණා එකල චිත්‍රපට චරිතාත්තර වනමෝහිනී චිත්‍රපටයේ චරිතය බෙහෙවින්ම ජනප්‍රිය වුණා බඩුත් එක්ක හොරු සුබසරණ සැපසිතේ සාරවිත හඳපාන බිනරමලි දරුදුක හාරලක්ෂේ ලසඳා හිඟන කොල්ලාදී චිත්‍රපට 80ක පමණ ඔහු රඟපෑවා දුෂ්ටය නිසා බොහෝ විට ඔහුට සිදු වුණේ ප්‍රධාන නළුවාගෙන් පීඩා විඳින්නට ඔහු අරක් කියා තිබුණේ දුෂ්ට චරිත රඟපෑම නිසා ගාමිණී ෆොන්සේකාගෙන් බොහෝ චිත්‍රපටවලදී ගුටි කන්නට සිදු වූ බවක්. ඒත් පසුකලක චිත්‍රපට දර්ශන තලයකදී සිදු වූ බහින්බස් වීමක් නිසා පියදාස ගාමිණී සම ගමන ආපු වුණා. එතෙන් සිට ගාමිණීත් පියදාසත් වීරයා දුෂ්ටයා ලෙස තිරේ දකින්නට ලැබුණේ නැහැ. ඔහු දුෂ්ටයා ලෙස හැම විටම රඟපෑම නිසා ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා හමු වූයේ එක්වරයි. පියදාස ප්‍රධාන චරිතයක් රඟපෑ එකම චිත්‍රපටයේ හාරලක්ෂේ
ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 400,000 චිත්‍රපටයේ 1949 ජනවාරි 27 වෙනිදා කොළඹ නගරයේදී සිදු වූ ප්‍රසිද්ධ ටර්ෆ් ක්ලබ් මංකොල්ලේ පාදක කරගෙන තමයි නිෂ්පාදනය වුණේ. එෙහිදී ජෝන් සිල්වා නැමැති රියදුරු මරා දැමීම, ටර්ෆ් ක්ලබ් එකට අයිති රුපියල් 400,000ක් සොරා ගැනීම හා ටර්ෆ් ක්ලබ් කැෂියට වෙඩිතබා තුවාල සිදු කිරීම සිදු වුණා. පීදාසෙහි රඟපෑවේ යුද්ධයෙන් පසු යළි දිවයිනට පැමිණි සෙනවිරත්නගේ චරිතය. පීදාසගේ සාර්ථක චරිත නිරූපණයක් මෙන්ම අමතක නොවන චරිතයක් වන්නේ 400,000 සෙනවිරත්නයි. 400,000 සඳහා විචාරක සම්මාන කීපයක්ම ලැබුවද පියදාස ගුණසේකර ඒ වෙනුවෙන් සම්මාන ලද බවක් නම් කවුරුත් දන්නේ නැහැ. 400,000 ලියාගත් තිර පිටපතක් නැතුව ටයිටස් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. ලංකා රාජිනී මෙන්න මෙහෙම කියනවා. සිය පියාට හොඳ රඟපෑම මිස මුදල් සොයායම අවශ්‍ය නොවු බවක්. 1980 දී මෙලොවින් සදහටම සමුගත් විට චිත්‍රපට 15ක පමණ මුදල් ලැබීමට තිබුණා. ඉන් නැතම් නිෂ්පාදකවරුන් මුදල් ගෙව් අතර පියා රඟපෑ චිත්‍රපට වලින් මුදල් සෙව් ඇතම් නිෂ්පාදකයෝ මුදල් නොදී මගහැරියා. පියදාස සිංහල චිත්‍රපට මෙන්ම 3 Yellow Cats, Elephant Walk ඇතුළු විදේශ චිත්‍රපට කීපයකද චරිත නිරූපණය කළා. පියදාස ගුණසේකරයන් කොළඹ මරදානේ උපන් අතර ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. පාසල් කාලයෙන් පසුව ඔහු කොළඹ ට්‍රෑම් රථ රියදුරුක වශයෙන් සේවය කළා. ඉන්පසු ඔහු යුද හමුදාවේ සේවයට එක් වුණා. පසු කල සංචාරක මණ්ඩලයේ සංචාර මාර්ගෝපදේශකයෙකු ලෙසද කටයුතු කළා. ලංකා රාජිනී කියනවා ඒ කුඩා කාලයේදී නැව් වලින් ලැබෙන විවිධ රසකැවිලි වර්ග සිය පියා දරුවන්ට රැගෙන එන බව. ආනන්දේ ශිෂ්‍යයන් වූ රංජිත් ලාල් නිම්බලලු චිත්‍රපටය නිර්මාණය කිරීමේදී පියදාස ගුණසේකර ඒ සඳහා මුදල් අය කිරීමකින් තොරව රඟපාන්නට පොරොන්දු වුණා. ඊට එක් හේතුවක් වුණේ ඔහුද ආනන්දයේ ආදු සිසුවක වීම නිසා. අනෙක් කරුණ ඊට සම්බන්ධ වූ පුවත්පත් කලාවේදී ඒඩී රංජිත් කුමාර හා තිබූ පෞද්ගලික සම්බන්ධතාවයයි. ඔහු පුවත්පත් සාකච්ඡාවලට එක් වුණේ කලාතුරකින්. වරක් රජ දවසක් චිත්‍රපටයේ දර්ශන තලයේදී සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඇරයුම් කළත් ඔහු ඊට කැමති වෙලා නැහැ. පීදාසගේ ජීවිතයේ කම්පණයට ලක් කළ එක් සිදුවීමක් වන්නේ හිඟනකොල්ලා චිත්‍රපටයේ විජේ නන්දසිරිට පීඑන්න දර්ශනයකදී විජේට ඇත්තටම තුවාල සිදු වුණ නිසා. තුවාල කෙතරම් බරපතල වුණාද කියනවනම් රෝගත කිරීම නවත්වා විජේ රෝහල් ගත කරන්නට පවස් සිදු වුණා. එයින් කම්පණයට පත්වෙච්ච ඔහු දින කීපයක්ම රෝගත කිරීම වලට සහභාගී වුණේ නැහැ. තම පියා හැම විටම වෙලාවට වැඩ කළ බවක් ඇයි පවසනවා. බොහෝ විටක කීවේ රඟපෑමේදී සේ අපට නාස්ති නොවනසේ හරියටම රඟපෑම් ඉදිරිපත් කළ යුතු බවක්. සැඩසුලන් ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ අසේම අවසන් චිත්‍රපටයේ දුවේ අජාසත්. ඔහු එහි රඟපෑවේ දේවදත්තගේ චරිතය. භක්තිමත් බෞද්ධයෙකු පියදාස උදේ පාන්දරින්ම නැගිට බුදුන් වෙනුවෙන් මල් පහන් පූජා කළ රංගන ශිල්පියෙක්. එනිසා දේවදත්ත ලෙස රඟපාන්නට සිවුර අඳින විට පිරික් කියා ඉන්පසුව සිවුර ගසකට අඳවා පසුව පියදාසට ඇඳුවා. තවත් අමතක නොවන සිදුවීමක් වෙන්නේ එකල ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරීමකට ගිය අවස්ථාවේදී වෛජන්ත මාලා නම් සුප්‍රකට නිලිය හා මිතුරු ඔහු ඇය එදා පැලඳ සිටි කරාබු යෝල ඉල්ලගෙන එය සිය බිරිඳ වූ සුමනාට තෑගි කිරීමයි. ඇය එය පැලඳියේ නැති වුවද තමාගේ නැගණියට දීලා තිබුණා. නැගණිය බොහෝ කාලයක් ඒ පැලඳ සිටියා. පීදාස කෙතරම් දක්ෂ නළුවෙකුද සම්මාන ලැබූ වාරත්තේ කීපයක්. 1960 දී එක්සත් රසික සංගමයේ සම්මාන උළෙලදී සුබසරණ සැපසිතේ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහු සම්මාන ලැබුවා. 1970 දී දරුදුක රඟපෑම වෙනුවෙන් සරසවි විශේෂ සම්මානයද බිනරමලී චිත්‍රපටයේ වෙඩික්කාරයාගේ චරිතය සඳහා සරසවි හොඳම සහාය නළු සම්මානයද 1974 දී සිනමාවේ දායකත්ව වෙනුවෙන් දීපශ්‍රිකා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවා. 1979 දී හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ සත්වැනි දවසේ චිත්‍රපටයේ අබ්බඩාගේ චරිතය සඳහා තෝරාගෙන සිටිය පීදාස ගුණසේකර. ඔහු දේ චරිතේ රඟපාන්න බොහෝ ආශාවෙන් හිටියා. ලංකා රාජිනී කියනවා මාලිනී රඟපෑ චරිතය ලෙස ඇයටත් අංගනටත් සොහොයුරිය සෝනියා දිසා රඟපෑ චරිතය ලෙස වාහිනී දෙපසින් තබාගෙන ඔහු එහි දෙබස් පුහුණු බවක්. එහෙත් ඒ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු හිඟනකොල්ලා චිත්‍රපටයේ රඟපෑ චරිතයටද බොහෝ ආශා කළා. එහෙත් ඒ චිත්‍රපට සම්මානවලදී අවධානයට ලක්ුණේ නැහැ. ඒ නිසා නිෂ්පාදන අධ්‍යක්ෂ K.W. පෙරරා මෙන්ම පියදාස ගුණසේකරද සම්මානවල වර්ජනය කළා. පීදාස ගුණසේකරයන් අවසන් කාලයේ ගත කළේ කලකිරීමෙන් බව පවසන්නේ ඇගේ බාල දියණිය ලංකා රාජිනී. තාත්තට මුදල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කාලේ වෙනකොට අපේ පවුලේ 4 දෙනෙක් විවාහ වෙලා එක අයිය කෙනෙක් විදේශගත වෙලා. ඒත් කලාකරුවෙකුට ඕනා සල්ලි විතරක් නෙමෙයි. ඔවුන් ගැන සැලකිල්ලක් තියෙන්න ඕන. කලා කටයුතු වලින් සතුටක් තියෙන්න ඕන. තාත්තගෙන් ඒ දුරස්ුණා. පීදාස ගුණසේකර නැමැති විශිෂ්ට රංගන ශිල්පියා මෙලවින් සමුගත්තේ ආහාර පාන විෂවීමක් හේතුවෙන්. එවිට ඔහුගේ වයස අවුරුදු 65ක්. පීදාස ගුණසේකරයන් අපාතරින් වෙන්ව වසර 44ක් ගත වුවද තවමත් 400,000 සෙනවිරත්න වනමෝහිනී පූසාරි බිනරමලී වෙඩික්කාරයා මෙන්ම
ගෙදර හිටිය රෝස කැකුළු රෝසා කියමින් ඩොමි ජයවර්ධන සමග රඟපෑ ලසඳා චිත්‍රපටයේ චරිතය කිසිදාක අමතක වෙන්නේ නැහැ. ජීවිත සිනමාවේ මැකී ගොස් වසර ගණනාවක් ගත වුද ඔහු තවමත් සිනමාවේ මැවූ චරිත රසිකයන් තුල ජීවමාන වෙනවා. පියදාස ගුණසේකරයන් හඳපාන චිත්‍රපටයේ පොඩිරාළා මිලස රඟපාන දුටු බොහෝ දෙනෙක් හිතුවේ හොඳම නළුවා ඔහු කියලා. පියදාස ගුණසේකරයන් පුවත්පතකට මෙහෙම කියලා තිබුණා. මම චිත්‍රපටවල සටන් කරපු වාර අනන්තයි. වැඩියෙන්ම සටන් කරලා තියෙන්නේ ගාමිණී සමග. වැඩියෙන්ම ගුටි කෑවෙත් ගාමිණීගෙන්. දෙහදක දුක චිත්‍රපටයේ ගාමිණියක කරන දරුණු සටන් දර්ශනයක මම ඔහුගෙන් ගුටි කාලා මට හොඳටම අමාරුණා. පහර කාලා මට හුස්ම ගන්න බැරිව මිනිත්තු දෙකක් විතර හිටියා. පස්සේ ගාමිණී මගේ පපුව අත ගෑවා. අධ්‍යක්ෂ රොබින් තම්පෝ මට බ්‍රැන්ඩි වීදුරක් දුන්න විතරයි මට සනීප වුණා. පාරවල්ලු චිත්‍රපටයේ සටන් දර්ශනයකදී මම ඇත්තටම ගාමිණීට පහර දුන්නා. එය මම හිතාමතා කළ එකක් නෙවෙයි. ස්වභාවික සටන් දර්ශනයක් කරන විට ඇත්තටම පහර වදිනවා. එදා ඒ දර්ශනය නිම වුණාට පස්සේ ගාමිණී මට විහිළු කරන්න ගත්තා. මට ගහපු පාරවල් හොඳට රිදුනා. කවදා හරි මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා හොඳ ෆයිට් එකක් දාලා පියදාසවත් තරම් හොඳට ගහනවා. එදා ඔහු තිරේ රඟපෑ මනමාල හිනාව, කාමුක බැල්ම, උකුසු ඇස, රෞද්‍ර මූණ කිසිදා අමතක නොවන සංකේතයන්. තිරේ නරක මිනිසෙකු වුවත් පියදාස හොඳ මිනිසෙක්. දරුවන්ට බිරිඳට ආදරය කළ හොඳ පියෙක්. සැමී ඒ අපූර්ව චරිතාංග නළුවා 1980 අප්‍රේල් 5 වෙනිදා අපාතරින් වියෝ වුණා. ඔහුගේ මරණය සම්බන්ධව තවමත් පවතින සැකයක්. අපි එතුමාණන්ට අමා මහ නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් අමතක කරන්න එපා. Subscribe කරන්න ස්ටුඩියෝ චා.